ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මාසම් බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. දෙුවන් දෙසවන් ඇත්තෝ. පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා. පංහතුන ප්‍රාශිනවලින් ඒවාගේම දුක්වලින් සන්තාපවලින් පිීධාවෙන් ඉන්න මනුසයෙකුට බණපදයකින් හිත සැනසෙනවනක්. ඒ සැනසීමට අපිත මෙච්චරයි කියල ප්‍රමාණයක් කරන්න බෑ ඒ තරම් මනුස්්‍යයකුගේ හිතට. සැනසිල්ලක් ඇතිවෙන එක වටිනවා දහං අවවාදයක් ලැබෙන එක. දන් ධර්මදානය දෙන පින්වතුන් සන්තුවසයට පත්වන්න ඉති මං අර මුලින් කිවෝ වගේ මේ ලූක එකිනෙකාට එකනෙකා පාවිල්හ තියද්දිනුත් සමහරලාවට එකට ඉඩ සිද්ධ වෙනවා. ඉපාවෙච්චයට තමන්ගින් සේවා කරන්න සිද්ධ වෙනවා. ඒවා ග්‍යවස්ථාව කොහොමදේ හිත හදාගන්න කිය. ඉති ඊළගට තව සමහර වෙලාවට තියනවා තමන් සේවය කරනවා පව්කං කරනයට තුට තමන්ගේ හිත චෝදනා කරනවා උබත් මේ පෞ්කමේ කොටස්කාරේද්ද කියන තැන දෙ අපි උදහරණයක්මු බොන මනුසෙක්කන්නවා. ඒ බොන මනුසයා ගදර පාටි දාලා ගෑන්ු කෙනට කියනවා අර හදල දියන් මේ හදල දියන් කියලා බයිට් එකට එකක් දේවල් දෙයාට හදල දෙන්න සිද්ුවෙන නොනට නෝන කියන් ඒතු උටයාගේ බිරිද පන්සිල් රකිෙන කෙනෙක් ඇ කවදව සුරාවට කැමතිනෑ. තුට ඇයට හිතෙනවා මන්දැන් ස්වාමයාට එකක හදල දෙන එක බයිට් හදල දෙන මම මේ ස්වාමියයාගේ දුෂ්චරිතයට අනු බලයදද මමත් මේ පව්කමය කොටස්කාරයද්ද. කියන තැන ඇඉන්න. දට මේවාගේ ප්‍රශ්ින කොහොම අපි විෂ ඳදගන්නේ. අපි දැන්වු දාහරණයක්කට අපි මංකල්පනා කරලා ධම්ම පද්දේ තියෙන දේශනාවක්ම අරගන ඒඇසුරින් ඔය සියලු කාරණා විස්තරකළුත් අපිට ධහරමය තුළින් සැනසීම ලැබෙන බව. එකන පින්ගතන දහන් කාරණාව නිකන් අපි දේශනා කරනවා නෙවෙයි ඒ ධර්මය තුළින් අපිටත් පිහිටක් හිතට දැන නිසා තමයි විස්තර කරන්න උදහරණයක් ගත්තුව සහර බණහන මිනිස්සුන්ගේ සමහර කටයුතුවලද බණහාන මිනිස්සුන්ට බණ කියන එක අපිටත් ඉත්ත වෙනවා. එපා වෙනවා. එතුට ඒවාගෙල්ලාවන මේ අවුසදය තමයි පොඩ්ඩ පාවිචි කරන්න හ පේ හරි සැනැසිල්ලක් එෙනවා ඒත් දහන් අවස්සධී වීපු ගවා. තන් මාමන මනිස්සු බැහවට හැමකිෙනාම සද්ධවන්තාත් නෑන. ඒවාගේම ජීවිතයේ සනසාගන්නම් බණාහන කෙල්ලෙු න සමහර ඇද කුද්හොයන්ද. ඒ ඒවාගේ ගොඩාවත් දේවල්සේ නවා. ඊලන් අපි කරුණාව මෛත්‍රරී මිනිසුන්ට නපදයක් කියන්නේ. යනන් මිනිස්වවි ගොවාරදවාගන්නේ. අපි මනුසයාගේ යහපතට අවවාදධ කරදී ඒයා යපිත්තක උරණ වෙනවා. තිං ඒවාගේ සමහර කෙලිහි ගුණ නැති අවස්ථා. ඒ දකිනුට සමහලට මේ මනුසල්ලෝක ීත්වෙනවා අපිට එක අපේ දෝසය නමුත් ඒ දහන් මේ දහන් අවෂති ගත්ත ගමම් අර හිතේ සන්තාවය නැතුවමු. තින් මේ කල්ද කලා දමයි මට හිතුන ධර්ම දීශන මනිසන්ට අහන් නැත්ත හොදයික. මම හිතනව මිනිසුන්ඩ මේ ප්‍රශ්නය ඇති. ඒ තමයි අපි ඉස්සල්ල කතාවක තේරුන් අර ඔය හැම ප්‍රශනයමි සසාගච්චා කරමු. මේකට උදහරනයක් විදිරිගත්තා කොක්කුට මිත් වැද්දාගේ කතා අවස්තුව දම්ම පදීතියනි පාපවර්ග. සිටු කුමාරිකාව පිවතුන සිටු කුමාරිකාව පුංචිකාලඳල මේ සිටු පවුලි අය භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගියාය. ධර්මහි සරණ ගියාය සංගය සරණ ගියාය. ඉතින් මේ අය මෙහෙ මීදදීන් සිටිකුමාරිකාව දැන් තරුණයක් වුණ. තරුණයක් වුුණාට පස්සෙ. අම්මලාට හිතුණා මෑටිකක් පරිසංගල්ල හදන්න ඕනේ තරම් ලස්සනයි. එනිසා මෙයා මන්දිරී උඩම තට්ටුයි සේවිකාව් උපස්ථාන කරන විදදිහට අර වැඩ කරන මිනිස්ුත්තෙකවත් මුහුවෙන් ඇතිවන්ට පරිසමින් හැදව කෙල්ල. සිටකුමාරි දවසත් දැක්කා කැලෑවිඳලා නගරේ මස්විකුණන්ට කරත්තයක මෝ මරලා මුවමස් පුරොවාගෙන කරත්ය හිෙන වැදි තරුණය දැක්කා වැදිි තරුණය ප්‍රසිද්ධයි ඒවෙලෙද පොලේ ඒ වැද්දට කියන්නේ කුක්කුටමිත්ත වැද්දා. ඊට පහස්සේ දැ මේ කුමාරිකාව මේ තරුණයා දැකලාර උඩුමහන් තලින්ඳලා ඒ තරුණයටට හිත කියන ප්‍රේමේතු වුණ දුටු ගම සිටු කුමාරිට වැද්දා ගැන ප්‍රේමේ ඇත වුණා. මෙයා සේවිකාවකට කතා කල්ලා විශ්වාසවන්ත කියනවානහි අර තරුණයක් කොහෙදයන්නේ කින්න්නමන්ද ආ පහු එන්නේ කීටද කිින් මන් ඔක්කොම හොයාගෙනවරින්. ටව සේවිකාවෝ මේ මොකද සිටුකුමරි ඔහේ මේ. ඔබතුමඉ මේ උමතු විරාධ ක කියල කිව ොමුතු වෙලා ම ප්‍රේමයෙන් උමතුන්නාක්කෙවෝ. ඊට පස්සේ ඉටවස් කිව්වා මේ ඔය වැද්දි කොක්කුටමිත්ත කියලයි ප්‍රසිද්ධ මේ ඔබතු මේ ඔව හිතන්න පව වවා හිතන ඔබතුමිය නොසුදුසු කියලා. ඊටවාස කිවවාද මේ අයිතින් නමුතා කුමාරිකාව නවත් අගන්න බැරවන කොමරිකාවසානික මගේ තයන නකාරනක් කොම් ට ෑ දෙන. එ මේ සම්බ ෝමාරි ගිල්ල විස්තරහයගන වරින්. අර දාසි කෙල්ල ආබරනුවට ලෝභවුණා. ඇ කකුට මිත වැද්දත්තේ කතා කල් ආපහෝු මාලිගා විශසරහි යන වෙලා වහගන පහෝදා දැනැන් ගිහිල්ල අද හවස සම්පූර්ණයම මස් විකුුණල්ල පහෝදා උදේ වෙනකුට එතෙන්ගේ ආපහුය කැල ඉරිිපිටත්වයෙනවා. මේ විස්තරේ ගිනල්ල දුන්නවුත්තු සිටිකුමාරි ඒ වෙලාවල්ලලා. අර දාසීගිත් උපකාරය ඇතුව සියලු ආබරණටක දාසිට දීලා. දාසි ඇඳුමෙන් මෙයා සැරසිලා රිිපොට්ට නිකෘතියන්න පදුරකට වෙලා හැගිලට අම්මලමොකුත් දන්නේ. ඊඩවස අර වැද්දාගේ කරත් එතෙන අවුට මෙයා පිටිපත්සයන අකරත්තේ. දැන් අර වැජි තරුණයා බයවුණ ඇහුව මේ ඔහ කොහේ යන්නේ කියලා. ඊට පස්ස කිව්වා මේ ඔහේට වැඩන්නේ. ම පාඩුවෙන එකේ ඔහේ යනවා. කෙර දැම් මෙයා පිටි පස්සෙන් එනු දැන් දෙතුංවතාවක් ැහුව මේ කිව්ව මේ මම් පිටිපසෙන්ඩි පවය තනිඉන් එන්න මේ ටවසිකව මං පයින්යන්නේ ඔහේ කරත්තනයන්නේ ඔහේ පාඩුව යනවා කියල. ඒටවාස් ටිකක් දුර ගිහිල්ලන් අර තරුණයාටම හිතුන ලාස්සන කෙල්ලෙක් මං පිටිපස්ස එන්නේේනයකි ශ්‍රියයාාකාන්තාවට පයින් ගහන් තරම් මා ආවා සනාවන්සද. ඇ මේ කරත්ය නැගින් දැකව් ඉතිං සිටිකුමාරි කරත්්‍ය නැගල ඒම ගිය වැදි ගම්මායට ඇගේ ඔහුගේ බිරිඳ බවට පත්වර අනේ සිටිුකුමාරි ගැන හන් කවිසියක් අහණඩනෑ මතක පැංවක් කල්ල පින් දුන්න සිටුකුමාරි මැරුුණ කියේලා. ඊට බහස්සේ දරුමල්ලු පුතාල හද දෙනෙක් ඉපදුන කලවයසටාව ඇයි හද දෙනා විවාුනදැ පුතාලා හද දෙනයි හෙල්ජේ ලිලා හත් දෙනයි ඊළඟට අර මේ කුමාරී වැද්දයි දැන්ගෙදර ඉන්නවා දසේදනින් දවසක් මහ කරුණා සමාපත්තිෙන් ලෝකයේ දෙස බලනපුට මාගේ ශස්තෘන් වහන්සේ දුටුවා මේන් පින්තියන පිරිසක්කිඉන්නෝ දඩේ මේ දීදී ධූරේ සන්තයේ පකාසන්ති හිමවන්තෝක පබ්බතු දුරහිටියත් හිමාලේ වගේ පේනුවා මගේ බුදුරජාණන් වහන්සේට සංසාරය පූරිත පින්තිේ නයි. සංසාරය පූරිත පින්තී නයයි පේන්නේ. දැම්මොනවාකරකරන්න අද කියෙන කදාල නෑ. දෙැම්මොනො අදකරකරන්නේ කියන ගැව මේ ධර්ම අවබෝධයත් එක තියන්නේ සංසාරය ඔහෝ පුරුදුකරපු බව. බුද්ධකාලේ වැද්දිෙක් වනත්. දැන් ඔහු ධර්මය බරුදු කරන හෙනෙක්නම්. එදාට මගේ බුදුරජාණන් වහන්සට පේනවා හිමාලි පරිවතිවාගේ කොයි තරන්තුර හිටියා. ඊට පස්සේ පින් නැති අය ඒ කාලේ සුදදුවැඳගෙන ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන්ස වදාල ඒයි බුදු ඇසට පේන රත්තින් කිත්තා යතා සර රාත්‍රීයට ළඟ වැටන හි තලේ වගේ. ඒ ඒගේ නිසා පිවසනි අ බුදු ඇසට පෙනෙනවා කෙලෙක්කුත් තියෙනවා. ඒ බුදු ඇසට පෙනෙනවා කෙලෙසක් තියනවා. එ නිසා මේ සසරදුකෙන් නිදහස් වෙන්ඩ හිතී ප්‍රාර්ථනාතියාගෙන මේ කාර්කාස සමාජයේ ගුණධර්ම පුරුදු කර කර මහ බෝධි සත්‍යයෝ පාරමී දහමයම් පිරුවේ බෝධිසත්වරු හින්න ලෝකෙකනවෙනි. ෝජි සත්වය පරමි ධර්ම පිළුවේ මේ මනුසු ලෝකී විශ්‍යාව ක්‍රෝධය වෛරය එකට එක කිරීම කෙල්ලෙහි ගුණ නැතිමම යුතුකාන් සහ වර්කින් හරියට වෙන්න නැති සාධාරණින් යුක්ති ඉෂ්ටවින්න ඇති මේ සමාජයමයි බුදුවෙන්ට පිම්පිරුවේ මේ සමාජය ඔබත් සමාජෙත්ත එක ගැටෙන් නැතුව සමාජෙත්තක ඔට්ටු වෙන්න නැතුව සමාජයට සාප කරන්න ඇතුව ඔබගේ ගුණධර්මටික වඩාගෙන හිටියුත් ඔබ පේනවා බුදු කෙනෙකුට ඒ මහරහදන් වහන්සේ එල්ලාට හිමහල් පර්වතයක් වගේ ඔවුන් වැද්දන් වනාට බුදුහැසට පේනෝ. බුදුරජාණන් වහන්සේ එදායි වනාන්තරයට වැඩියා කලින් දවසේ මඳ අටවල කැලේ පුරාම බුදුරජාන් වහන්සේ වනන්තරයට ඇතුල්ලෙල සෑම මත්්දක් ළඟම සිරිපා සටාන පිහිටව්වා හැබයි මධ්දී සත්තුනෑ. ති වැද්දා රයිපාන්දර මේ අර කුමාරිට කතා කරන්න වැදි බිරිඳට දෙ වැදදා දන්න ඇමිචතර කාලයක් සිටිු කුමාරි කාවක්කය. ඇන්නවර දුන්න ඇන්නවා ඇන්නවර ඊතලි ඊතල මේ කොපු අරගනාව. ඇන්නවර ඇඩ අඩේ ඇටය. හෙලි තෝමර කඩුකිනිස්සි සියලු ආයුද ඇ වැද්දට දුන්නම්. වැඩි පසුම් බියත් තර ගැන වැද්දා වනේ යනවා. මෙතුවක් කාලෙකට වැද්ලගේ ජීවිතේ අටෝපෝ මත්්දක් සත්තු හිර නොවී ඉදිනෑ මත් දාම දඩියන් ලැබෙන. එදාඒ මන්තකවත් නෑ <Sess> ැ හැම මදක් ලඟම පහ සටහනත් යනවා වැද්ද හිතුවා කවුරහරි කෙනෙක් මේ සත්තුන්නේ දහස් කරල තියනවා මේ වෙයික කෞුද කරක්ගහන්නේ මේ මාතක හැප්ෙන්ට තරම්. දමන්ගෙන දැනගරසම කටල්තු කරන්නේ මොහු ගොඩා තමන්ග හිතත්ක සටහන් කරලා සතුරවා පලවාහරින චිස්තනාවෙන් වනේ ඔබ මුබ යනවා විශාල සුවිසල් රුක්ෂයක් මුල්ල රංකඳක් සේමාගේ ශාස්තතුර වාන්සේ වැඩ සිටිනු වැද්ධවිපරංකලා මුන්දැ තමයි. ඇයි වනන්තරෙන් වෙන කෙනෙක් හිටයනෑ මුන්ද තමයි මෙහි සත්තු නෙදහත් කරන කෙනා මගේ හැටිපෙන්නන්නන් ආපහෝ මාත එෙක්කසියක් කිසි කෙනෙකෙ හැපෙන්ට බැරි විදිහට දුන්න අමෝරා ඊ තලා මෝර විදින් හැදවා විතරයි එහෙම්ම ගල්ගෙහවුණම් දෙන් අතපයි හොල්ලන්න බෑ දුන්නට ගත් ඊතල්ලි අතෑරෙන්නේ ඇස් දෙක ඇරිල්ලා පියවන්න බෑ කටෙන් කෙලවෙක් කරෙනවා. කියන ඒවත් ඇහෙනවා හැම දෙයම් මැහෙනවා හැබ අතපයි හොල්ලන්න බෑ ඇස් පිල්ලන් ගහන්න බේ කට පියවාගන්න බෑ දැන් ඉතින් ඉහිතාල අමෝරගෙන ඉන්නවා. උදේ ගිය කියෙනා මේවාගේ විල්ලාවට එනවා. වැදි බිරිඳ කල්පනා කළ තාමනය පුතේ අපපච්චිතාමනෑ උඹල පල ඇල්ලා අපච්ච ඔහයාගෙන වරල්ලා කරදරයක් ගත්ත දන්නේ. බුද්ධහනු භාවින්ඒ වැදි දරුවෝ හද්දිතාම අට තාත් හිටපු දැන්න ගිය කෙලි ගිහිල පාරයාලට පෙනෙන දාත්ත ඉන්න තැඩම යන්. යනකුට තාත්ක් කල්ල පෙරාගෙන ඒ දැඟ දුන්න අමරගෙන ඉන්න ඉස්සරහහිැ කෙනෙක් ඉන්නවා මේ මොහු නිසා තමයි අපි තාත්තට වන්න හිටපන් කෙල කෑ ගාගෙන දුන්න ඇරං ඉස්සරහට පැන්න ඒ හත් දෙනත් ගල් ගැහුණ කට ඇරගෙන ඇස් දෙක ඇරගෙන කෙල්ල පෙරාගෙන මේ දුන්න තියාගෙනෙන් දැංීතකොට උච්චරහරියක් වෙන කල් අර පලවෙනි මහ වැද්දා කොක්කුට මිතර ද පැයකීයක් නම් අර විදිහෙට ඉන්න ඇතිද. පැයක බුදුරජාණන් වන්සටි කෙනේ දමනය කරන වනම් පැය ගනම් වරු ගනන් හරි ගල් ගැහෙන්ද සලස්වල වඔහු දමනය කරන. ශාස්තෘ වහන්සේ. ඊීට පස්සේ දැන් ඉන්න ඉන්න පුතා ලටිකත්න්නේ. දැන්ඒ කැලීම මායමේනේ පැල්පතති. ඊලි වෙලුන්ට කතාකව දැහැ දැවුුණා වරල් එයන්ඩ අපගේ පවුලි සියල්ලු දෙනා දැන්ගේ අතක්නේ අ කෙල්ලු හත් දෙ ගන්න ගන අර මේ වැදි බිරින්ඳ දැන් මහවනේට යනවා යනකුට යාලත් බුද්ධානු බවි හැමතැනම මේ රස්තියා දුන්න ඇතුම් කෙලිම් එතිෙන්නම ගිය යනකොට අර හත් දෙෙනයි තාත්තයි ගහිල්ල කෙල පෙරාගෙනන්න ද ඊතාලා මෝරගෙන ඉස්සරෙම බුදුරජාණාස වැඩිනවා. අර වැදි බේරීද භාග්්‍යතුන් වාන්සේව දන්නාකෙනෙ දකිනා කැනින්. දුවගනගේ අස්වාමයාලගටනේ දෝගෙනගේ බුදුරජා ශරිපාලඟ වැටනා මාගේ පියානනී කියලා. බුදුරජාණන්සේ කලානතුරකින්දැක්කේ ඇ ගොඩක් බුදුරජාන්ාවසේ ගැන මේ සද්ධවන්තවනා කඳුලු හැලවා බොහෝ කාලකින් දුටු බව කියයා භහග්‍යතුනා සපකිරරි අනුකම්පයින් වැඩම කලාකය. මාගේ ප්‍රියාණනී කියලවනේ දෙවනක් වෙන්න සාධකාරදන්න. ඊට පස්සේ අර පිරිස පැත්තට හෙල්ල උඹ ලම මේ මොනවාවද කරන්නේ. දමාපියාවෝඒ තල මේ දුන්නු පසෙකට මාගේ පියානන්ගේ සරණ ගනිල්ල කියල කෑ ගැහවා අර වැන්දි බිරිඳ. වැද දැ මෙචර කාලයක් වැද්දග හිතක් කුතුහල තිබ වැදි බිරෙන්ද කාග කවද්ද කියලා ත වැද්දට හිතුණ අපේ මේ අපේ උන්දගේ අපපච්චයෙන් නඇති කියලර තෙත් ගතිාව හිතට ඒ තමාගේ සිතිවිල්ලෙන්ම් භාග්‍යතුන් වන්සේ ඉරදිිය දිගහැරෙන්ට සැලැස්වා දෙ ආය අතපයක් ගල් ගැහිච්චක නැති වුණා එක මනට අමුර ලන්සිෙන් මෝන කටපිහගත්තා දරුව යතු අම්මීමේ අපේ සීයා අපේ අම්මා ගැප පච්චි. කියල ඒ ඔක්කෝනටික පසක දාලා කලාතරකින් මොනගැහෙච්ච පියානං අපේ වචනයෙන් කිවෝත් බුද්දු පියාණන් වහන්සේ වඟ. ඒ සියලු දෙනා ඇදි ගත්තා. බුදුරජාණන් වහන්සේ මිහිරිස්ුවරෙන් කතා කළ වශී වුණ. බුදුරජාණන් වහන්සේ අවසානි දෙසූ ධර්මය හාලා කොක්කුටමිත්ත වෙදත් පුතාලා හදදිනත් දුවරු හදදිනත් ඒ පාලුස් දෙනාම ඒ මොහොතේ ඒ ආසනෙහම සූතාපන්න පලීටි පත්වුණ. යංකංචි සමුදේ දම්මන් සබභන්තන් නිරෝධ දම්මා. යම කීතුන් නිසාහට ගන්නව අධ හිතු නැතුවීමේ නැතිවිලිය නො කියලා. අවබෝධ්ඥානයට පත්ව වන. භාග්‍යිතුනා සිද්ධ අවස්කාලයේ ආනන්ද ස්වා මඉන්හන්සේට විහිරයට වැඩම කරලා. ාහගිත වනන් සද කොහෙද වැඩම කළහි. බුදුරජාන්සේ කුක්කුට මිත්ත වැද්දාගේ විස්තර කියා හිටිය. ස්වාමිනී ඇත්තන්ට යහප තක් සඇල්ල සුනානේද. කුක්කුට මිත්ත වැද්දත් දරුවන් පුතාල හදදෙනත් දුවරු හදදෙනත් ජීවිත ආත්භහවාටකින් කෙල්ලවර කරන විදිහට සතරපායෙන් එ දහසූ බව බුදුරජාණන්සේ වදාළ. එතකට ස්වාමිය අනිව අර වැදදි බිරිඳ. තානන්ද ඔය සිටු දියනිය සෝතාපන්න වනේ අවුරුදු හතේදී චූඩි කාලයමයි. ඉතින් ඇ කලිම් මේ සතරපාෙන් නිදහස් වන. ඉතගුර දැන් අන්න කසුකුසුවක් ඇතිවුණ සෝහන් වනා නම් දෙ ළමයි ඉදැ ඊ ලඟ තියන පශ්නය සමහර ප්‍රශ්න ඉදිරයේ අනිත් අයට බුදුරජන්නාන් සිටත් වැඩී ඥානය හටගන්නවාගේ ස්වභාවයක් අදකාලත්තියෙනවානි. තුඩු වැද්දි සෝ ගොනානං ඇයි පෙහොරෙන් පැනලගියේ. ඇයි වැද්දිෙක් ළඟට ගියේ. තුටු සෝතාපන්න විච්චි කෙනා නිත්‍ය පංචසීලයේ පිහිටෙනවා. එහෙනම් අර වැද්දට සියලු දඩයන් ආයුද ගෙනත් දුන්නේ ඇ. එතුත් සෝවාං වෙච්චි කෙ කෙම සත් ප්‍රාණගාතයට අනුබල දෙයිද මේ කතාව ඇත වුණා. අන්න ඒමොහොතේ අපගේ ශස්තරන්හන්සේ මිනිමි ගාථ වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා පානීම්හිංචේ වනෝ නාස් හරය පානිිනා විසන් දෙැන් අතේ තුවාලයක් නැතන් අතෙන් වස විස ර යන්න පුළුව. නාබ්භනං විෂමංවේති නත්ති පාපං අකුබ්හතුෝ. ආන්නේ වගේ තමයි චේතනාවක් නැතිකුට ඔහු තමන්ග ඇතින් පාපේ සිද්ධවෙෙන නැ. ආන ඒ වගේ පින්වත් මහනනේ මේ වැදිබිරිද කවදාවත් මේ ඊතලේ මේ දුන්න ඇරංගිහිල්ල සතෙක් මරපන්. සතින් මරන්්ඩයි මංම මේ යුද දෙන්නකන ජේතනාව කවදාවත් ඇතිවෙලා හැ. ඇයට ඇතුනේ මන් ස්වාමයාට සේවා කරනවා. ස්වාමයාට වත්කරනවා. කෙල ස්වාම කියන දේකරනවා කියන ජේතාවමි සක්කා මේකින් ගිහිල්ල දඩයන්කරගෙන වරෙන් කියන ජේතනාවක් ඇතිවෙලාම නැයි. අති තුවාලයක් නැති නිසා වස ඇල්ලුව කියෙලා ඇඟටයන්නේ. ඒගේ චේතනාවක් නැති කෙනා තුළින් පාපයක් සිද්ධ වෙන්නේ. චේතනාවයි කර්මින්. ඉතින් ඒ නිසා ඒ කුක්කුට මිත්ත වැද්දගේ බිරිඳගේ අදහස ස්වාමයාාට සේවා කරනවා. ඉති මේවාගේ පිරිසක් කොහොමද මේ එකට එකතුනේ කියන කතා ඇතිවුණා. එකල්ලී බුදුරජාණන් වහන්ස වදාලා මේ පිරිස කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහන් සිටුවර මේ ගුක්කුට මිතර ඇත්දා. ඒ කාලේ රත්සිරියල් වලින් මැටී අනල මේ ඊට පස්සේ ගඩුල් හදල ගඩල රත්තරන් තහඩුවකින් බැහුවා. වහල ඒ ගැඩුලක් කහවනු ලක්ෂයක් වටෙන. ඒ රංකහවනු ලක්ෂයක් වටිනා ගඩොල් වලින් තමයි කාශු බුදුරජාන් වහන්සේගේ ස්වර්රණය ස්තූ පෙහැදවී ඉතින් මේ සිටුවරයා කහවනු කෝටියක් ධනය පරිත්‍යයක් කළ සෑයට ඉතුට තව සිටුවරේ කහවනු කෝටිය සෑගි කළ තු මේක මෙට පොඩ්ඩම් මධිකමක්වාගේ හිතිල මෙයා තව කෝටි දෙකක් සෑයට පූජයක් කළ අර කෝටි හතර පූජා කළ නොදැනීම මේ දෙන්න අතර තරගයක් ඇතිවෙලා අරයා කහවනු කෝටි හතලියහක් පූජා කළ මෙහට පූජා කරන්න දෙයක් නැති තැන මෙයා සකල වස්තුවම කාශ බුදුරජන් වන්සගේ සෑයට පූජා කරලා තමනොත් බිරිඳත් දරුව හද දෙෙනත් යේලිවරු හද දෙෙනත් සෑයේ දාසිවුණ එකැන වැඩ කරනවා. වැටුපක් ගන්න ඇතුව සෑයි වැඩ කරනවා තමන්ගේ ගේ දුර ඉඩකඩක් ඔක්කොම සෑයට දීලා මිනිස්සුන්ට පුදුම හිතුුණ. මිනිස්සු ඒ අය වෙනුවෙන් වැඩකරපු දවස්ගන්ට වැටුප පදලදීලා ඔයාල නිදහස් ඉන්න කියකිෙව්වා ඒ වැටපුත් සෑයට දීලා දිවි තිබෙන කල් ඒය චෛත්‍යයට උපස්ථාන කර කරින්දලා බලන්න ස්ටූප කරනක ඉපීනම්. ඒ මේ ගිහිල්ලා දෙව්ලෝ විපදුනි කාශය බුදුරජාණන්ක ශාසන දල අපි බුද්ධවාාසනි දක්වා මේ පොළොෝ ගෞතුනක් වැඩින කල්ම දෙවියන් අසර. සසරක හැටි බලන්න අවසාන වැද වෙල්ලා හැපැදුන. ඒ සංසාරය දේට තමයි අරය සෝවන්වලා ඉදිද්දිමුත් අ එකට ගරපු කරම එකට හිවිපාදෙ. තැනට හැදන්ට ගානට ඉපදුනා මේ වැද් දෙෙක් එක වහවුන ඒවාගේ තමයි ඉදිං අද කාලෙත් එකට කරපු කර්ම එකට විපාග දෙන්න ගානට හැදෙනවාෆේස්බුක් වොලිින් සිට් වෙනවා ඉතින් ඔය කොයි හරි ගිහිල්ල ඇත වටවන්දනාව ගිහිල සිට් වෙනෝ පිට රටවල් හල ගිහිල සිෙට් වෙනෝ එකට කරපු කරම එකට විපාග දෙන්න ගානට සිට්වෙනෝ නිසා හිතහදා ගන්න අපි එකට කරපු කරම කියලා ඊට පස්සසි ප තුනි දැම කියන්න හැදුවේ තමන්ගේ අතේ තුවාලයක් නැති නිසා වසක් කල්ලන්න පුළුවන්. ආනේ වගේ චේදනාවක් නැතිගෙන ාතින් පාපේ සිද්ධ වෙන්නේෑ. මං මේ කියන්නගේ සමහර දැංගිවල් වලතියන නොපරසන ස්වාමී බේවද්දා තුන් එලො බොනෝ ඉතින් බිරිද ධහරමකයි ඉදකුට බිරිඳට එනවා සිතිවිල්ල බීබද්ධෙකුට මං ඇයි සලකන්නේ බිහිබද්ධෙකුට ඇයි මං සලකන්න එක ඇත්තටම බිරිඳ බේබද් දෙෙකුට සැලකිය තුනයි ඇවේ ස්වාමියයාන්ට සැලකිය යුතුයි. එනිසා ඔබ වයන බත වේබද්ධෙකුට නෙවිය තමාගේ ස්වාමි අෞද්දෙසාාවයවා හදන තේක බිදල කෑමෙක මේ සිතියන එක එක ස්වාමයාට කරනවත්. ඊට පස්සි මං අරකිව ගෙදර කට්ටෙල්ල පාටි දනවලක් වන්න බෑයාට දැ නෝනට තමයි කියන්නේ බයිට්ට කදලගෙන්න්න කියන. ඉදුට තුවාලතියගන්න්‍ය පහිතී ඉදුට හිතෙන් කල්පනන් කරන්න තමම් බැඳබූ මනුසයාට කෑමක් ගිහින් දෙන එක පිනක්ද පවද්ද කියල. තන් බැඳූ මනුසයාට කෑමක් ගෙහිල්ල දෙනය පිනද පද් කියලා හිතන් ඉතන්න තු රඒක පාපයන්නවේනි කෑම ගිහිල් දෙනු ති මේ විදිට ස්වාමියයාට වත් කරනවා බේබද් දෙෙකුට නෙවේ. තව සමාරලට ඉන්නවා ස්වාමයා මේ සල්ලාලයි එකක ගෑන්ුත්තක න්නවා දුටු බිරිදට මොව අපපිරිය තුට බතක් වේලා බත බෙදරකුටත් ඒක හදලා ඒේක ගෙනියෙනකුටත් ස්වාමියයාගේ කෙට ඔක්කොම හිතට ඇවිල්ල මොව පෑරෙන. තියාගන්න පවවිුතුවාලෙ ඒ වෙලාවෙ හිතන්න මම ස්වාමයාට වත් කරනවා ඒ මනුස්සයා කරනදේ ඒ මනුසයාට මං කරනදේ මට. මට මේ මේ දහන් අර්ථය ගොඩා කිස්මතුවෙන්න හේතුවත් තමයි. දුරතු පෝයේ ධර්ම දේශනාව කරනවට ඒ දේශනාවේ මහා විජිතරජරෝ දන්දෙන වෙලාවේ පුරෝහිත බ්‍රහ්මණය උපදෙස් දෙන විදිහත්වේ නවා. එකින් තම ආර්ථය ඉස්මතුූුණ. රොහි බුණ කියනවා රජතුමන ඔබ මහා දන්සලක් පවත්වදදි ඔය දංසලට එනවා සත්තු මරණ අයත්වයෙනවා සත්තු මරක් නැචේ ඇත්තෙන. හොරකංගරන අයත්යෙනවා හොරකංකරන්න නැතියයි වැරදි කාමශවිනේ දෙෙන යනවා එහෙම නැති අයනවා බොරු කියන මනිසුත්යෙනවා බොරු කිය ැතති මිනිසුත්තයෙන. එතකොට රජතුමනී ඔයවාගේ දස අකුසල් කරන මිනිස්සු දස අකුසල් නොකරන මිනිස්සු දන්සලටෙද්දී. ඔබ චේතනාව පහල්නෙ කරගණඩ යමෙක් සත්තු මරන් නැත් දේයාය උදිසා ධානය වේවා. සත්තු මරණෙක්කෙන දන්සලටවුත් සත්තු මරණෙක්කෙනෙ දන්සටාව කියලා දන් දෙන කෙනා අද සත්තු මරීමට අහිති නෑ. සත්තු මරණෙක්ගෙන ඒ අරගෙනයයි තමන් දන්දුනාා කියන එක තමන් අරගෙනයයි. හොරකංගරෙන විනිත් දංහලටාවට පස්සේ මනුසයට කෑම්වේලද දෙන ිනි හරකමටයිතින. අර මනුසයි හොරකම් අරගනයයි තමන් දන්දුන්නේ කරගනය යනවා. වනචර සල්ලාල මනුසයෙ කෙනන වදංහලට තුට තමන් ඒ මනුසයට කෑම්වේලා කොතරු පොදත් දුන්න කියලා තමන් ඒ වනචට කමට අයිතිනෑ. තමන් දුන්න දානය තමන් අරගෙනය යනවා හුගේ කර්මය හු ගරංය. ඒ වගේ සල්ලාල මනුස්සයෙකුට බට්ටිකත් දුන්න කියලා ඒ සල්ලාල කමට බිරිඳ පලිනේ. ඇ ස්වාමියාට වත් පිළිවෙක් කිරීමේ පිනාාරගෙන යනවා ඒවාගේ අහිංසක කෙල්ලෙකුට වංචාකිරීමේ පාපය නිිනිහරංයවා. තමන්ගේ මනුස්සය නරක කෙනෙක් නම් තමන්ව රිද්ධන කෙනෙන උජි බිරිදඇවරු ගඩාහත්දධරමික වෙන්න. එතුට ඇගේ පිම්බලෙන් අර ස්වාමිය ගුඩෝක් ඇතට යනවා සංසාරමය ඇග ආයඒවාගේ මනුස්සය හම්බෝ වෙන්න. ඇබයි තකට දක හිටියෝ. බෙහෙමනම් මාත් මෙහෙමයි කියලා ය විසාල්ලන්නේ අතේ තුවාලතයා ගැෙන තමාටත් විස ගහනෝ. තමාටත් විසගහනෝ. බිරින්දැවරු සම්බන්ධයනොත් එහෙමයි. ඉතින් තව සමහරය අපිට ඇහෙනවා කියනවා අපි ගෑනමේ වගේ ඉ ඕක ොහමනන් ඕකට මොකරදමන් කණ්ඩබොඩ දෙන්න කියලා. ඒ සම්පූර්ණෙම. වැරදි කතාවත් ධර්මයට අනුව මක්න නිසාද තමාසු බිරින්්ඩක් ගෙනාවනම් ඒ බිරින්තට තමාාවේසිෙන් විත්තුවේ යුතු යුතු කන්තයනු ඇයට කණ්ඩ බොන්ඩ දීලා ආභරණ වස්තර දීලා ඇත රැකවරණය සලස්වන එක. ඒ යුතුකම තමන්ගෙන් ඉස්ටවෙන්ඩ ඕන. එකදුට ඒකට හිත හදා ගන්න මොනහරි කරමයේකින්ඉදැන් ොනමං උදරණය කියන්න විශ්වවිද්‍යාලයේ මේ පැමිණුන ළම මාටකෝල් කරලා ඒ දරුවවා මිට අවුරුදු කහිපිකට කලින්. හරි තියන් විශවිද්‍යාට යන්න කලින් හම වුණාවින් ධර්මය හලා යාහොඳර පාන්සිල් රකින නොද දැහැමි පුතේ දැම විශවිද්‍යාට ගයාට පස දැන් මේ විශවවිද්‍යායි ලමයිතික පාටි කත්දාන්න තීරණය කළා ගත්ද එකට නමක් කෝමන මතකනේ. මෙයාල පෑන් පොත්තරගෙන එක දීවල්ලරම් පාරි ඔය ඉස්කෝල ළමයිට බස්වල විකුණ නො දැ මේ ඔක්කෝම විකුණලා ඒ සල්ලුවලින් හොන්දට බීල්ල නටන්න පාටික දානන්න තම දැන් සෙට්ුවවෙන්නේ. දැ මේ ළමයට දුන්න පෑන්තිකක් ටවුන් එක්ක බැහැලා විකුණන්න දැන් විස්තවිදදිියල් ළමයි. තුර කවුරුද්ගන්වන් ස්කෝලි පොඩි ළමයි ටීචෙරලා ඉල්ලඟට වැදිී හිටිය අය විදල් ලමයි කෙනෙකුට ගරු කරනවාන ගංවල අම්මලා අේ හොඳ ටිගෙන ගත්තා කියලා. ඉතින් අර එච්චූ අර තීති අ චීත කොනේ ඔතැල් ඇතියන රුපියල් විස්කොලේ ඇරගෙන ආච්චිල දෙනකුට මේ දරුවගේ බඩපොපු පිච්චන. එයි මේයාට මතක් වෙනවා පාටිියෙක්කටනි සල්ලිහක්කතු කරණකය. මේ ළමය අන්ඩ වන්ඩවා මටකතා කලා. ං එහවා දැන් ඔයි පාටික මොවද තියෙන් කිව්ව ඉසෙල්ලාම රයිසුවයි කොත්තුයි ඔය මනවදෝ එකතු වෙලා කනවාකෙවෝ. කාල හිට පස්ස බීලා නටනවාකෙවෝ. මංකෝ දැන් මනිස් ඉතාස්සික් මේ මිනිස් දමෙන් කොල්ලොටක එකතු වෙලා කෙල්ලොටක කිුතුලදැන් කනවනි දැන් රයිස් හරි කොත්තුූ හරි. මං එහවවා බත්කෑ බත්වේලත් දෙන එක පිනද පවර්ද. බත්වවෙලත් දෙ එක පාපයක්න වේ. එහනම් ඔයා ඔය පාටියකි කෑමට රයිස්ස එකට වතුරට කෑම එකට යන වියධන්ටික ඔයා එකතු කරන්න. ඔයා රක්වල්ට නිම එක තෝරන්. එනිසා ඔයාගේ වියදම ඒකට වේවා කියලා හරියායක හරි නීතින්. එනිසා තමන් චේතනාව තිය මම පාටිකට බොන්්ඩ ය එකුතු කරන්නේ කෙකතු කරපු ගම පාපේ ටවුල්ලි නො. බුදුරජාන් වහන්සේ වදාල්ලි චේතනාව නැති කෙනාට පාපයේ සකස් වෙන්නේ කියලා. ආන්‍ය වගේ දැ සමහර ආහිතනවෙල ප්‍රධානය ගොඩා අධහරමිකයි. ප්‍රධානියා වංචනකයි. ප්‍රධානයා ගොඩා පව් වැඩ කරනො සීවිකයු දන්න. සයකු කල්පනා කරනවා මේවාගේ විිනිහෙකුට අපි උකට සේවය කරන්නේ කියල ඒ අයත් අධාරමි කරනවා මෙහෙම නෙවී. තමන් සේවා කරනවා කියලා ආයතනයට තමන් සේවී කරන්න ඕන තමන්ගේ අතේ තුවාලතියාගන්න හොදන දැන් උදාහරණයක් ත්තොත්ෙම් හැම පැත්තම ති ඕෝක ගුරුවරු දැන් ළමා ළමා ලපටින්ගේ තියෙන හැදිච්ච නැහැදිියාව ඉදිරිී ඊට ඊළඟට කෙල්හි ගුණ නැතිකම ඉදිරිී ළමයිගේ නපුරුකං ඉදිරිී සමහර උතුන් ගුරුවරුන්ට ඉන්නවා මේ තිත්ත වෙනවා ලමයි මුොන්ඩ මොකට දුගන්නවන්නේ කෙ හිතෙනවා ඇතින් එහමව වන්සගේ ීතෙන්න්න පුලුවන්නේ. හොරි කලකිල්ල පරණ ගරුරු අපිට හම්බවෙනවාන පුද්දුම කලකිරීමකින් කතා කරන්නේ ළමයි ගැන. ඒවුනාට ඕක ධර්මානුකූලෝ සක සගතයුතුයි ඔය අදහස. කෝමද ළමය මොනවුනත් ඔය ළමයි අතර ඉන්නවා හොඳ ටිගෙන ගන්න ලමයි. ඒඇයි අරමුණු කරගෙන තමන් ගුරුවරයෙක් විදිහට ශිස්්‍යයන්ට මේ නැහැදිච්ච ළමයි කියන හිතෙන් අයින් කරලා ශිෂ්‍යෝ කියන අදහස හිතට ගන්නුව. ඇරන් ගුරුවරයකෙන් වෙන්න ඕන යුතු කන්්ික ෂ්ට කරන්න ඕන ළමයි කරනවා ළමයි අරන් යයි. තමන් අවංකෝ මගන්න ඔොපු ඒ පුුණ්‍ය සංස්කාරීය තමන් අරයයි. ගුත්තිල මූසිල කතාවේ කලින් ගුසිශෂ්‍යයෙක් විදිට බඳවා ගඩ කලින් ගුත්තිල පණිතුමා දැනගත මෙයා හරිියන්නෑ කියලා බැහැර කළා. නමුත් යම් මොහොසක මසිල්ල තමන්ගේ ශිශ්්‍යයක් වුුණාද. එකම එක ශිල්පයක්වා සඟවාගන්න ඇැතුව ඉගැන්වා. මූසිලටත් සිල්ප දුන්නා ගුත්තිල ඇදුරුතුමා. අවසානයේ වාදටෙනකුට ඇදුරුතුමා අදන්නව මගේ සකල සිිල්පිය මූසිල්ලට දීලඉවරයි මට ජයගන්න බෑ කියලා. මගේ සාාස්තුරන් වහන්සේ. සංසාර ආචාරිවරු වෙලායිඉ දීද්දින්. කව දාව සිිල්පිය සඟවලනෑ. එකැනි ශිෂ්‍යියන්ගේ චරිත ස්වභහයිදී ශිල්පි උස්පහත් කරලානේ. සිිස්යෝ කියන තැන කකළ සිල්පේ දුන්න. මට මත්තකයි. පුරාණ ආරාමයක් ගැන අපි අපිට අපේ ආචාරිවරුන්හි දැන ගස්ත තොරතුරු. එක ආරාමෙක හාන්දුර නබං මේ ශාසනයේ දියුණුව පිණසි කියලා අනේ ආනාගතයත සංගප පරම් පරා ඉන්ද පේකල් දැම් පුරිය අයු මහන කළ ැ චිකාය මහනකිරුම ප්‍රශ්නයක් එනවා ටි කාලයක්ඇගට සිරුුවර නවා. බොහෝ ඔොක්කෝම නෙවෙයි. ඉතින් යම් ප්‍රමාණය සිවරුව අරෙන් තින් කාලයයක් කාලයක ැවුට අරහාන්දුරු ළඟ හිටු පොඩියාහාදුරුටක ීරු ඇරර රරගියා කාලයක් ගයටවස ය හාමුදුරු ලස්සනට පන්සලි මල්වනවා දැන් පන්සලේ කවුරු වන්න පොඩි නමවල් ඉටවසේ අරණයක හාන්දුරෙන් අහනවා නායක හන්දුරණේ මේ ඔබ හම් විස්්සර ගොඩා මේ ගෝල බාලෝ හෙදවනි අ ගෝල බාලයෝ ට පුළුවන් තරම් කෙන හිරිකන් කළා. ඊළඟට ගොඩා මට කරදර කලා ගොඩක් අය සිවුරු ඇල්ල ගිය. මටනං නායක හාන්දුරනයේ මටනං ගෝලියෝ හදනක තිත්ත වෙලා. ඊ වැඩි ුන්දැ මේ මල් පැල්ල හදන එක කියලා නායක ආන්දුරුවෝ මල් පැළ හදල වතුරදානු. මේකින් බුදුන්ට පුදන්න මලක්කරිපි පෙනවනවකයෝ. මට ඒවලාය මතක්කොුණේ අපේ ලොකුස්ාවීන් වහන්සේ තරන් ගෝලයන්ගෙන් බැටකාපු තවත් නායක හන්දුුන්නවක් ඉන්ද ීදිගෙන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉච්චර අපේ ලොකුසන්හන්සේ ශිශෂ්‍යයන්ගෙන් බැටකාපු කෙනෙ. ඒ මොන්න බැට කෑවත්. ලොකුසාන් වහන්සේ අප්‍ර මමාවානෝ බැටකාපු කෙනෙ. අප්‍ර මාන පීඩාවට පත් වන කෙනෙ ශිශ්‍යෝ නිසා. ඒතු ලොකුසංසේ කවදාවත් ශිශෂ්‍යෝ හදනක නතරකතිනෑ. ඒ ලොකසාවාවිනාන්සටේ කරදර කංකට්ලූ ආවේ අපිත් මහනවෙන්නක් කලින් තු ලොකුසාවිනාන්සට ශිෂයන්ගෙන් එක දෙක කරදර එනකුට මං ගෝලයෝ හදනවාගේ එක නතර කලාන අදා අපිට කසාාවත පොරුවන්න කවුද අපි පැවිදිූප සම්පදා කරන්නේ කවුද අපිට බනපද කියල දෙන්නේ කවුද උතුම් ගුරුවරෙක් ගෙස්වුරි අපිට ඉන්ට තියෙන වාසනාව උදාකරන්නේ කවරෝන්ද මේ බණපදෝපට ඇහෙෙන්ල මේ පිනෝදා කරන්න කවුරුන්ද. අනන්ත දුක්ඛන් කටලු ඉවසාගෙන ලොකුසාාවෙන් වහන්සේ. තමන්ගේ පෞද්ජල්ලික දේ නැතුව ශාසනීගෙන් හිතුවා. මම ශාස්තනයේ තේර භික්‍ෂුවක් විදිහට බුද්ධ ශාසන අනාගත පරම්පරාව බිහි කරන්න ඕන. ලොකුසාමන්හන්සේ ශෂ්‍ය පිරිසහැදවා. හේ ෝලයෝ තිත්ත කරගෙන අපිරයා කරගෙන ගෝල කියන නමට කෙලගහපු කෙනෙන්නේෙව. ලොකු සාමීන් වහන්සේ සියලු දෙනාටක්ක විදදිට සිල්ප දුන්න. දහරමක ගැන්වා අපි වලංකරගෙන අපිට වෙන බනන් ඇ තින්න පොඩිහාහදුරට වෙන බණන්නවෙේ අපි සියලු දෙනාට එක්කට යනු සාසනා කරන්න. එනිසා මේ ලෝකයේ තිත්ත වන ඇසුරු කරණ අය තිීත්තව වුණය පොඩ්ඩ කල්පනා කරලා බලන්න. යාලෝ යාළුව අතරන්නකුට යාළුවන්ගේ නොපනත්කං ඉදිරියේ මුං එක්ක ද අපි ඉන්න කියලා තිත්තයි අප පිරිියයි. ඒවුනට තමන්ගෙන් ඒ අයට යහප තක්ක ඉන්න තියෙනවන යුත්තුකමක් වෙන්න තියෙනවන. ඒ යුත්තුකමිෂ්ට කරන්න. ස්වාමියෙක් බිරිඳක් බැන්දට පස්සේ. ස්වාමීක් විදිර බිරිඳට විය යුතුකංිෂ්ට කරන්න. බිරිද ස්වාමයාාට උපස්ථාන කරන්න, ස්වාමයාාතය යුත්තුකංගිෂ්ට කරන්න. බේබද දෙෙකුටුව සල්ලාලෙකුටුව නපුර මනුසෙකුක් කියෙන චේතනාව ගන්නැතුව. සමහර අම්මලා තාත්තලට දරුව තිීත්ත වෙ මුොන් හැදුවට වැඩි හොඳයි කෙහිල් ගක් හැදවන පොල් පෙලිකෙන්දවනා. කියල හිතෙනවා. ඒඕනාට එහෙම නෙමී. ඒ බීගනෙන දරුවාටත් අම්මල බට්ටික උයලතියන. දවසක් එක්තර අම්මකෙන. ගමක වී වී සේරුවක්. වී සේරුවක් මේ අවගේ වියලෙන්ට දාලා තිබව පුතා සූදු කෙල්නවා. සූදුෙන් පැරදිලා පුතා ගෙදර ඇවිල්ල දැන් අම්ම වී වේලනවා. අම්මට කිව්වා කියකරරිදදයක් සම්ම කොක්කෝ හින්දු බං සන්තකේයට තියන මේ වී සේරුව විතරයි බඩපොපපුූ පිච්චිල මේක වේලන්න මේ කී දහක් කණඩද මෙච්චරයිතයෙන්නේ. තොගේ වී සේරුව කියලා පයින්ගෙහුවන අමට අර වී සේරුවම් වැටෙන්ට. ඉසේ මනුසයා පාරස්සරෙන් වහනයක්කා වහනේ නැංගල ගිය. ඊටවස මේ වහන නැඟල යනකොට දැ පුඩබෝඩ් එකේ ඉස්සි දොරල්ලඟ දැන්යන්නේ කකුල් දෙකේ විස්සරය ඇැත දාගන ඉඩවසේ යාර පාරය අරෙන් වහනයක් නකට බස්සික වේගිින් අත්තිින් පාරි අයිනෙන් ගත් ගන්න කුටම ලයිටකනවති බ අම්මට ගහපු කඩු කකුලම කැඩුණා දැ ඉස්පිරිතාලය ආරංචෝන. අරම්ම අර වී සේරුවෙන්ම වී මෙහා වී කොටල හාල්ටි කැර ඒකෙම්ම කැඳහදාගෙන හැදැවට පුතා බලන්න යනවා. මවගුණේ දෙවියෝ සාධකාර දෙෙන මව්ගුණේ. එනිසා දෙවියම් සාදුකාර දෙෙන. මව්ගුණය පිතෘ ගුණය ආචාර්ය ගුණය මිත්‍රධර්මය. ඒ සිකට පුරදුරගන්න පුළුවන් වනො පතිවරුද්දාව පුරුදු කර ගන්න පුළොන් වන මේ දැන් විඳින්න දුක්තිික ඔය පිනෙෙන් ගෙවනවා මයි. ඔය පිනෙන් ගෙවෙනවා මයි. මේ ලෝකිටසාප කරන්නේ පා. අපේ බුදුනුත් සම්බුදුවෙන්ට පෙරුම් පිරුවේ මේ ලෝකේමයි. මේ මිනිසුන් එක්කමයි. තමන්ට විරුද්ධව නැගෙහිටපු. මේ රටෙන් පිටුහල් කරන්න ඇතා දන්දුන්නාට කෙල වෙස්සන්ත රජ්ජුරුවූ පළවා හැරිය. තමන්ගෙන් අවුරුතු ගානත් දංකාපු මිනිස්සුුවයි. ඒ මිනිස්සුම එකතු වෙලා උද්ඝෝසනය කළලා රජා පන්න හදනකොට මහ රජතුමාගේෙන් අවසඳමා රජ්ජුරුවන්ගේෙන් අවසර අරගෙන. සෑමදේකින් සීය ගානේ. හස්සීයක් දානවස්තුූන්ගෙන්. දන් දුන්නා වෙස්සන්තර රජුරු ඒ අයට මා පහු. කරත්්‍යනැගලත් මන්දී බිසවටි කියනවා මන්දී පිටිපස්ස බලන්ඩ කවුරුත් දනක් ඉල්ලගනාවොත් අපි දෙමු කියලා කරත්්‍ය පවාත් දුන්නා. එහෙව දන්දීලා සම්මා සම්බුදුනා. ඉච්චර දේවල් එච්චර හරිය අපිටි කරගන්න ැවුනත්. අපි එකට ඉන්න අයගේ එපාාවේම තත්තවීම හරීතයෙන් අයින් කරගත්තො. කෙලේගුණ නැති ඥාතයෙන්න්නවා. මිත්‍ර යෝන්න කෙලේ ගුණ තියෙන එක නැතියක උන්ට අයිතියක. ඥාතකානන්ත සංගහෝ කියන ක අපිට අයිතියක. අපි කොච්චර කියවා දුන්ට කෙලේ ගුණ නේ උන්ට සලක දම හටද කෙලේ ගුණ කියෙනෙක උන්ට අයිතයක. අපි අපේ ගුණ ධරම අපේ ඥාතකා නංච සංගහෝ කියන ක අපිට අයිතය එක. මාතා අපිතු උපටහනන් කියෙ ක අපිට යිතිද දෙය. සමහරලට අම්මල්ල සමහරල තාත්තල සෑහමකට පත් වෙන්නේ. සමයිට එඒත්තු නර කැත්තුූ දරුවන් දෙපා වෙලා තීත්ත වෙලා මෙහිමත් දෙ මව්පියෝ මුන්ට සලකනවද කියලා හිතෙනවා මුන් කරන වැඩත් එක්ක. ඒ එහෙම හිතල්ල ඉති මේ මොනහරි කළත් එයාගේ අත තුවාලකරගනයයි නි චේතනාවයි. දැන් එයාට විස වදිනවා. ඒමනි අත තුවාල කරගන්න දෙපා. මේ අම්මාගේ නදදාහසිෙන් උපස්ථන කළලයුතුයි. මේ තාත්තා කියන අධාධෙන් උපස්ථාන කළ යුතුයි එයාලග චරිතය අපි ගන්නෙ නැතුව. ඔය හැම්ම තැනක මොය විදිහ තමයි. තම තමන් මෝනදීලතියෙන ගැටුලු ප්‍රශ්න ඉදිරිී මේ න්‍යාය භාවිතා කරන්න්න. මේ න්‍යාය තේරුන් ගණ්ඩ. තේරුම් හැරක් තමන් සේවා කරනවා තමන් සේවාකිරීම වත්කිරීමේ තමන්ගේ කටයුත්ත හරියට කිරීමේ විපාක තියෙනවා කියන එක හිතන එක තමයි සම්මාධිට්ටිය. පංවතුනේ ඔයවාගේ ්චේතනා සංකල්ප තියෙනයට නිවන වැඩිය ඇතක නෑ. නිවන වැඩිය ඇතක නෑ. තමන්ගේ ගුණධර්ම පුරුදු කරගන්ට අනිත්තාගේ චරිත ොහොව ඉන්ඩිපා. වැඩක් නෑ. හාමුදුරුන්ටත් එහෙමයි. සහරයි හිතන ඔවුන්ට සල කළ හරිියයිද. එවැනිේ සංඝයාකය අදහ සපිහිට ාවන හරෙ. දායකක් විසින් සංගයාට කල් ලීටුවත් පිළිවෙත් තමයි දාන චීවර් පින්්ඩ පාත සේනාසන ගිලම්පස. සිව්පසින් උපස්ථාන කරන එක තමයි දායකයාගේ කෘත්තිය. මහන විච්චි කෙනා බණභාාවනා කළල සසරුදුකින් නිදහසෙන් දුත්සාහ කරනවා වගේ වෙෙසක් ගණ්ඩ කිව්වා උපාසක උපාසිකාවන්ට සංගයා විසයහි සිව්පසින් උපස්ථාන කිරීමට. ඉකට ම සංගයාට බඩගින් ඉඩ දෙන්නේ දෞන් දෙෙනවා. සංගයාට ඉන්ඩ තැක් නැතු ඉන්න දෙන්නේ මං කුටසෙනසුන් වෙහිර විහාර හදන්ට පිල්ලිසකර කරන්න්න උත්සහවන්ත වෙනවා. කියලා හික්මෙන්් ෝන. සංගයායට බෙහිත් හිත් ගණ්ඩු මං උපකාර කරනවා. සම මන් මහන්සි වෙනවා. කියලා හික්මෙන්න්් ඕන. ඊළඟට සිවුරු පිරිකර පූජා කරන්න ඕනේ. කියල සිව්පසෙන් ඇප උපස්ථන කරන්න ඕන. ඔුන්ට කරලා මොකට ද අද කාලෙ මෙහි සවුරුදාගෙන අර උද්ගෝසණය උද්ගෝසණය සිිකිය එහෙම මේ සංගයා තලාපෙලා කතා කරලා ඇත් අතේ තුවාලතියාගන්නෙ පාපෙන්වත්නේ අප රහද මේ බුද්ධසාාසනය යයිමිවෙයි මේ අවසාන කාලේ මේ තමයි අවසාන යුග තවටික කාලයයි වස්සට පණහක්වත් නෑ පින්වතුනි තව චටිකාලය චෝටිකාලය ඒ චෝටි කාලෙත් එකක් කෙනගේ චරිත ස්වභා හොයලා මෙ අපරාධී බුදුවෙන්ට පිරුම්පුරන මගේ බෝධි සත්ත්වයෝ සංසාරයේ වේලාම කියල බ්‍රහක්්මණය කවෙලා සකල වස්තුව දන්දෙන්ඩ කෝටි සංඛ්‍යාත පිරිසක් ජනීජනයා රැස් කරලා. යුදුුන් දොල්හක් පමණ දංහලක් පිහිට එව්වා කිලෝමිට එකසි විස්සයි දංහලදිග. සත්‍ය ක්‍රියා කලා මේ ඉන්න ජනීජනය අතර මන් දානයක් දුන්නට පස්සේ ඒ දානය පින වැඩි කරන ගුණවතෙක් ඉන්නවාද කියලා. එ එක එක ගුණවතෙක්වත් මුළලු ජම්බුද්ධී පෙමිහිටි නෑ. එහෙම දැනගනත් දන්දුන්නා. එහෙම දැනගනත් දන්දුන්නා. ඉතින් ඒ නිසා පිින්වතුනි අ අපි ර එක එකනගේ චරිත්ත හෝේලා මෙයාමයි මෙයා මෙහෙමයි කියලා. එක ගෙදරහිද ලම අම්මගේ තාත්ගේ පටන්. මවපියන්ගේ වැරදදි හයන දරුවන්ගේ වැරදි හොයෙන ඊරන් ස්වාමයාගේ වැරදි හොඳ හයන බිරිඳදගේ වැරදි හොයෙන තැන ඉඳලා පවා සංගයා දක්වත් මේ ලෝක හිත එක් සමර මිනිස්සු පිඩරාට කියම් අපට මොන ගහෙනවා ලංකාවට සහප කරනවා පූ ලංකාව මිනිස්සු කියලා. මාන්තෘ භූමිය කියලා හිතෙන්නෑන සිතිිවිල්ලක් ගත්තන මං උපන් රට කියලා උපන් රට ගහ ගරහන් හොදනෑකගේ හරියට අම්මගේ බලට ගරහනවාගේ උපන් රටට ගරහන්න හොදනේ බුදුරජාණන් වහන්සේ ශාසනය රැකෙන ධාතු පිහිටන රට විද්‍යයට දැක්කමේ මුතු ඇටය ඒකට ගරහන් හොදනේ ඒන් අපි කොතෙ ුදන්නවාහනි අපිදැ පිට්‍ර වැල්ට ගහිලා මිනිසුත්තෙ කතා බා කරලා ධර්ම දේශනා ක අපිට හනවනව කොරනා කාලි පණ බයි මේකට පණන්න හැදවා ඒ කලි බැනපු අය ලංකාවට එ හදනවා මුල් කාල කොරෝණ මුල්කාලි ඒකාලි බැන බැහිට අමතකර වෙලා. ඒ නිසා මේ ලංකාව නැමැති මහතාතුූපය. ලංකාව නැැති ධාතුූ කරඩුව ලංකාව නැවති මහා බෝධි මණ්ඩපේ ඔයි කොතනක හරි තමන් ඉපදුනානම් මේ ලංකාව ගැන දන්නවන මේ ලංකාවට සිංහල ජාතියට ගරහන්ට බනිින් දෙෙපා. මේ ලංකාවට සිංහල ජාතියට තමගේ මාතෘු භෝමය මාතෘු භාෂාව කියන ගෞරවී හිති හදාගන්න. ජාතියකට උනක් ගරන් හොඳ නැපින්වත්න්නේ. මිනිසුන්ගේ වැරදි අඩු පඩු තියෙන් තියෙනවා. නැවේ ඕනතරම් තිත්වෙන එපාාවෙන අපපිර වෙන ඕන තරන් දේවල් තියනවා. නමුත් අපිට මොකට දේවා. අපේ චරිතය අපි හදාගන්න අපි පාඩුව හිටියම් ප්‍රමාණවත් නැද්ද. ඔය ලෝකෙට ගරහන්න මිනිස්සු මන්ගේ චරිතය හදාගෙන දොය තමන්ගේ ගුණුවත්කං හදාගනද ගුණුවත්කං හොඳට හැදුනම් අනිත්තයට ගරහයිද. ඒ නිසා මඩයම තමයි නිෙලුම් පිපෙන්නි පින්වත්න්නේ. ණඩ එ මයිනය ලුම්පි පෙන්ි. ඒ නිසාම මඩ ගොහොරුවේ ඉඳලා ගුණධර්ම පෝසණය කරගෙන මේ බුද්ධශාසනයේ ධර්මීයට සුදුස්සෙක්වෙන්න. ධර්මට සුදුස්සෙක්ෙන්ද තින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ ධර්ම ඉදිරි ඔහුුව පේනව ධර්මීට සුදුස්සයකින් හරියට හිමවන්ත ගැනහිමාලේ පරොතිය වගේ. තමන් ධර්මිට සුදුස්සයෙක් නොවනො බුදු කෙනෙක් ළඟ හිටියත් රත්තෙන් කිත්තා යථසාර ශ්‍රාතරයට ළඟට වැටුනිින් මේ ඊතලයක් වගේ හොයා දන්න බැයි. ඉතිං ඒ නිසාපංවතුනි දැන් මේකෙන් තේරුන් එ තමන් යාළුවෝ ඉළ ගුරුවරු ශිෂ්‍යෝ ස්වාමයා බිරිද දෙමවපියු දරුවෝ යාළුමිත්‍රාදී සේවක සේවිකාවන් තමන් යාායතනය වැඩ කරින්. තමන්ඩ කරන්න ඕන වැඩේ තමන් හරියට කරන්න. තමන් සේවයක් කියෙලෙහි තන්න පාපිට කර ගහන් දෙපා. ඉතුට පාපිට සපෝට් එකක් විදිණ නිවේ කරන්න. අරිට කුක්කුට මිත්ත වැදදාගේ බිරිද. අවුරුදු විසිගානක් දුන්න දීලතියෙන කවදාවත් මේකෙන් සතෙක් මරාගෙනවරෙන් කියලනෙවෙයි. දුන්න අරංවර ඊතල අරංවර කියලස. ස්වාමියයා කියපු බා. ස්වාමයාට සේවාකිරින් විදිහට කල් ලතියන්නේ අර කුක්කුට මීත්ත වැදදා කරපු එක පාපේකටවත් බිරිඳ හවුල්ලුන්නේෑ. බුදුමුවීම වදාලා චීතනාවක් නැතිගෙනට පාපේරඳින්නෑ කියා. බුදුම වීම වදාලා අතේ තුවාල නැතුව වස ඉසිගෙන යන්න පුළුවන් එටවදින්න හැකය. ඉතින් එනිසා ඔබත් තුවාලතියාගන්න එපා. එකේ එකෙනාගේ අගුන්න චරිත ගැන හිතහිතා. ඕ කමහෙමයි මේ කමෙමයි කියලා ඇඟවල් තුවාල කරගන්න් එපා. හිත් පාරගන්න් දෙපා. ගුණ ධරමින් සුවපත් කරගන්න. එතකුට හිත ගුණධරමෙන් සුවපත් වෙලා නම්. හිත ගුණධරමේ නැමැති අවස දැරම් සුවපත් වෙලා නම් වස විස තියන ලෝකයක. කෙලෙස් විස තියන ලෝක තුවාල නැතුව ඉන්න පුොලෝ. පැහදිලිනේද. ඇත්න් ඉතින් ඇත්තට පොල්ලවගේ උඹලත් තේමන් අපිත් මෙහෙමයි තකට ත එහහිමිඉඳලා මේ සංසාරෙන්න්නන් ගැලවෙන්ඩ වෙන්නේ. තුර ඔයාලට මේ හිතනකුට නිකමට හිතෙ මේ කියන විදිහ ලේ සි ෑ ඔහොමි තන්න්න පුුවන් හරි නිකය. හරි එහෙම හිතන්න අමාරුයි තමයි. හේතුව මේ සංසාරයේ පහලට ගලාගෙන යන්නේ අනුසෝතගාමී. තුොට තක්කට තකේ කැත්තට පොල්ල ඉන්න එක තමයි මේ යන සමාජයේ. සංසාරදු කෙන්න්නේ දහස් වෙන්න්න නම් පටිසූතගාමී ගඟගේ උඩ්ඩු පැත්තට අන්ඩෝනන්නේ. තුර මිනිස්සු කතා කරන මිනිසු තන පතන විදියට හිතල උඩු පැත්තට යඩබෑ. මේ චීතනාව ගොඩක් අනි පැත්තට හරවා ගන්න ඕන මේ සංසාරදුකෙන් දහස්වෙන්න නම්. ඉති එනිසා අපිත්ව ඇටින වදවල් තියෙනවා. ඒ වලවල්වලින් ගොඩ එනකුට අල්ලගන්න පිහිට ඔබටත් ලැබේවා කියන පිහිටක් තමයි යද මේ දහන් අවවාදයෙන්තුන්නේ. ඉතින් ඒ නිසා අපි කාටත් මේ විෂමොල්ලූකී තේරුන් ඇර ගුණධරම පුරුදු කර ගන්ට අපි කාටත් වාසනාව ලැබිවාංකේන චේතනාව ප්‍රාර්ථනාව සිර්වාදී මේ මූතිය අපි සිද්ධ කරනවා. ඉතින් පිංතුන ඉතාලි සේවේනියයුතු පංවතුම් පිරිසක් කදමේ පින්කමට දායකත්වයි දෙරුයි. ඉතින් සියලූම පින් කැමිති සියලු දෙවියෝ අනු මෝදංමෙත්වා දෙවියන්ගේ දෙව්‍යසේසුරු වඩා වර්ධනය විත්වා. මේ පින්වතුන් දැහමින් රැක ගනිත්වා කියල දෙවියන්ට පින් දෙෙනවා. මිය පරලුගේ රාම සිංහා රච්චිලාගේ පියදාස මහත්මයාටත් වික්ණම සිංහා රච්චිලාගේ කරුණාවතීමයනයන්ටත් අගම් පොඩි පොඩි මහතා සහ රත්නාවලි මුොනසිං්ඥාන දෙමවපියන්ට පෙන් අනුමෝදංවෙේවා මිය පරලෝගගේ සියලු ඥාතී හූ පරලෝ සැපේට පත්වේවා ඒවාගේ පරම පෝජනය ගුරුදේවොත්ම පින්වල් ලොකුස්සාමීන්න හන්සේට මේ පින් අනුමෝදන් වේවා. ලොකුසාමෙන්න්න හන්සේ මේ පින්බලෙන් නිදුක්්‍රේවා නීරෝග්‍රීවා සූපත්වේවා දිගාසිරි සම්පත් ලබත්වා. පින්වල් ලොකුසාමින්නහ සඇතුළු ගරුතර මහ සංගරත්නයත් අනගාරිකාමෑනිවරුන්ටත් පැවිදි අපේෂක දූපතුන්ටත් මේ පිම්බලින් ධර්මාවබූතයම සැල්සේවා. ඉතාලයේ සේවෙන්යුතු අගම්පොඩි නිසාන්ත මහත්මටත් ත්‍රාමසි ආරච්චලාගේ මාලනී මහත්මේයටත් අගම්පොඩින් නෙලෝං මල්මිත් සහ අගම්පොඩි නිතුම් මල්මදු පුතාලාටත් මේ පින්ං අනු මෝදංවේවා නිදුක්වේවා නීරෝගවේවා ඉගෙන කියාගන්න දරුවන්ගේ අධ්‍යාපන කටුතු සාර්ථක වේවා පෞුලේ සියලු දෙනාට සාසනයේ පීට ලැබේවා ගුණ දරම දියුණු පවුණු කරගන්න ලබේවා. මේ කොරෝණ වසංගතයේ දුරින්ම දුරුවේවා රෝගී්වය ශෝපත්වේවා මෞද්්‍ය මවප ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් අපිකාටත් මේ ලෝකයේ තේරුම් ඇරන් ගොුණ ධර්මදියුණු කරගෙන සසරදුකෙන් නිදහස්වීමේ සිතිවිල්ලයෙන් පිම් කුසල් පොරවාගෙන වහන්සේ කරන්තත්. ගෞතම සසුනී පීට පිරිිසර ලබන්ටත් මේ පින් හේතුවාශනාම වේවා මෙවැනි ධර්මදේශනාසීමට. අප නාලිකාව් සමග එක්වන්න බුදුබනටේවි සස්ක්‍රයිප් කරගෙනයන්න